බෝන් කෙ ැම කෙනෙක්කොම් පිළිගන්න ගමන් අද මාත්‍රකාවක් කෙරෙහි අවධානී යොමු කරමු අද කතා කරන්න බලාපොරොත්ති ස්ලාම්ප් ටෙස්ට එහමනැත්තම් බැහුම් පරීක්ෂාව එතකොට මේ බැහුම් පරීක්ෂාව සිදුකරන්නේ සාමාන්‍ය කොංක්‍රීටයක සිමෙන්න්ති සහ ජලානුපාතය නිවැරදි බව පරීක්ෂා කරන්න අපි දන්නවා කෝං්‍රීට්ක් සාධන්නේ සිමේන්ති ජලය ගල් එහෙමනත් අරලු සමහාරඉළඟට වැලි එමනතන් සිවුම් සමහාර කියන කිය ද්‍රව්ගට එකතු කරලා එතකොට මෙහිදී බලන්නේ මේ බැහු පරික්ෂාව දිබි බලන්නේ සිමිතිවල සහ ජලය අතරණුපාතය නිවර්දි මට්ටක පවතිනවද කියලා එතකොට එහෙම තිබුණනොත් තමයි මේ කොන්ක්‍රට් එක වැඩ කිරීමේ හැක්කියාව අපිට ලබාගන පුළන්ගන තවත් දික කිවෝත් කොක්‍රට්ටොල වැඩ කිරීම හැකියාව මැන බල පරක්ෂයක් තමයි මේ බැහුම් පරිීක්ෂාව කියලා කියන්නේ හෙමරඟ පිස්සරහට බලමු මේ බැහුම් පරික්ෂාව වැදගත් වෙන්නේ ඇයි කියලා ලඟ අපි බලමු සිමන්තිසා ජලානුපාතය වැදගත් වෙන්නේ ඇයි කියලා. තට අපි කොන්ක්‍රීට්යක සමෙන්තිසා ජලානුපාතය තරණය කර කන පරික්ෂණ තම මේ බැහු පරික්චාව. තෝට ඇයි මේ අනුපාතය වැදගත්තන්නේගෙනෙ මයි තෙදිිතා කරන්නේ තර අපිට කොන්ක්‍රට් මිශ්‍ර කිරීම පහස්සුව ලඟාකරගැනීම සඳහා. අපිට මේ සිමෙන්ති සා ජාන පාතය නිරදි මටමක පවත් වගන්න නොකට ොන් ට මිශ්‍ර කරගන්නනම්. අපිට සිමේන්ති සහ ජලය අතර අනුපාතය හිතමත් වැදගත් කාරණයක් වෙනවා. ඊළඟට දෙවනිකාරණය විදිරගන්න පුළුවන් රසායනික ප්‍රතික්‍රියා කිරීම සඳහා ජලය අත්‍ය වශ්‍යයි. කොට රසායනිකව නන් සිමන්තිස් සහ ජලය ප්‍රතික්‍රාකරොත් විතරයි මේ කොන්ක්‍රීට්ටක බැඳුම් කාර්ය හරි අයකාරව සිදුවන්නේ. එහෙම නැතුව නොත් මේ කාරය සිදුවවෙෙන් නැතිව වනාම කොක්‍රට් එක දුර්්ුවල කොන්ක්‍රට්ක්වා හරි බැඳුමක් ඇතිවෙනි නැතිනිසා. ඒනිසා මිතිහජාලනුපාතය තවත් වැදගත්වන හතුවක් මයි රස්සානික ප්‍රතික්‍රියාව කිරීම සඳහා ජලය සුදුසු මට්ටමේ තියෙන් ඕන ඊරඟ කාරණය ඉදිරි අපිට ගන්න පුළුවන් කොංක්‍රීට් සුසංහසනය පහසු කරගන්න සුසංහසනය යෑන කොගක්‍රට් තුල තියෙනවායි බුබුලු ඉවත් කිරීම ක්‍රියාවලිය ඇතකොඩ සුසංහසනය පහසු කිරීම සඳහා අපට මේ ජලානුපාතය නැත්තන් ජලය සහසිමේන්ති අතර අනුපාතිය වැදගත් වෙනවා එතකොට නිවරදි මට්ටමක ජලය සහසමෙන්ති පැවතුන් නැතිව නොත් මේසුංහසනය සිදු කරන්න අපහසු වෙනවා. ඊළඟ කාරණය විදියට අපිට ගන්න පුුවන් මේ බ්‍රලු සංගට කතර ස්නයහකයක් ලෙස ජලය ක්‍රියා කරනවා ඒකන්නේ අ අපි යොදාගන්න කොං්‍රීට් වල්ට යොදාගන්න ගල්කොංක්‍රීට් ගල් කලුගල් ඒවා. අතර හොඳට සිමෙන්ති ගමන් කරන්න මේ අපිට මේ ජලය උදවරනයි කැන ස්නේයකයක් විදිහයට ක්‍රියාත්මක වෙනවා. හරි ඔය කියන කාරණනාටික තමයි සිමෙන්ති සහ ජලානු පාතය වැදගත්වීමට අපිට ප්‍රධාන විදියට හේතු දක්වන්න පුළුවන් වෙන්නේ හොඳයි ලාග ලමු බැහුම් පරීක්ෂණ ැත ස්ලාම්පේ්කට පිටවශ වෙන ව්්‍ය සහ උපරණ නෝදක ද්‍ර්ය පැත්තෙන් අපට අවශ්‍ය වෙන්නේ හොඳින් මිශ්‍ර කර ගනිපු කෝන්ක්‍රීට් මිශ්්‍රණයක් ඊළඟට අපිට අවශ්‍ය වෙනවා. උපකරණ විදියට කේතු ජින්නකයක්, කේතුජින්න මිනුම් විදියට අපට ඉහල කෙලවර විශ්කම්බය ඇතුළතු විෂ්කම්බය මනිමිට සීයක් මෙහි උස්ස මනිමිට තුන්සීයක් පහළ කෙලවර ඇතුළතු විශ්කම්භය මිනිමිට දෙසයක් වන කේතු ජින්නකයක් අවශ්‍යයි. ළඟට කේටුම් කූරක් අවශ්‍ය වවා නැතන් ටෑම්පින් රොඩ් එකක් කිය ලි කියෙන මේ ටෑම්පින් රොඩ්ඩ එකේ දිගවෙන්න ඕන මනිමිටර් හයිසියක් එකන එකේතුජින්න එකේ වගේ දෙගුණයක් ේතුතිින්න එක උසින් වගේ දෙගුණයක් දිග තියෙන් ඕන එම තම් මනිමට හයිසික් දිග වෙන්න ඕන ඉළඟට මෙහි විශ්කම්භය මිනිමිටර් දාහසයක් වෙන්න ඕන ඒවාගේම මේ කේටුම් කූරේ කෙලවර නැතාග රවුම් හැඩෙන් තියෙන්න්න ඕන රවම් කරලා තියෙන. ගැන පැලි ආකාර තිය බෑර වුන් කරපු එකතුුකරක් නැතන්ට ඇම්බින් රොඩ්ඩක්වෙන්න ඕොන ළඟට අපිට වශනවා මේකට මීට අමතරව බේස් පලට්ක් අවශ්‍ය වෙනවා එකැන මේ එකේතු ජින්නක තබාගන්න බේස් පලේට්යක්ක් නැතැල් ලෝහෝ තැටියක් කියල අපි කියන්න පුළා තකොට ඊට පස්ස අපිට අවශෙනවා මිනුම් පටියක් නැතැ ස්ටිල්ටේ් එකක් ඉට පස්සේ පුුණීලයක් මේ කොන්කට් පුරුවන්ර්රකේතු ජින්න කීහල කෙලවරේ කට පුරුවන් ඕන හිටපස්ස අපිට වශයනා කුඩා සවලක් එකයන්නේ අ කොන්ක්‍රට් මිට්‍රණය මේ පුුණීලිය ඇතුළට දාලක් ේතු ගින්න ගඇතුට පුරුවගන්න කුඩාසාාවලක් නැතැස්කෝපයක් අපිට අවශ්‍ය වෙන ඔය කියෙන දෙේවල්ටිකතමයි ප්‍රධාන වශයෙන් අපිට අ වශ්‍යවනීම මේ පරීක්ෂණය සඳහා. හොඳ අපි බලමුහෙම මේ පීක්ෂණය සිදු කරන්නේ කොද කියලා පලවෙනියම අපි කරන්න ඕන. කේතු ජින්නකය බේස් පපලේට් එක මත තියාගෙන කේතු ජින්නගේ පතුලෙ ති නරට පාග ගන්න තියන කොටස් දෙකෙන් පාගගෙන කොන්ක්‍රීඩ මිශ්‍රණය පුුණලෙ සහ සවලාධාරකරගෙන කේතුජින්නකේ උසින් තුනෙන් එකක් පලගෙනටම තුනෙන් එකක උසක් පුරුවගන්නවා යිට පස්සේවාර විසිපහක් පමණ අර ටැම්පින් රොඩ් එක හමනත්තන් කේටුම් කූර උපයෝග කරගෙන කොටනවා විසි පස් පතාවක් තමයි මේ කොටන්න. ඉඩ පස්සේ නැවත කට මිනෙන් තවත් තුනෙන් එකක ප්‍රමාණයක් යොදනවා. ඉට පස්සේ නැවතත් වාර විසි පක් කෝටනවා කෙටුම් කූර මගින්. ඉට පස්සේ නැවතත් කොන්ක්‍රට් මිශ්‍රණය පුරුවණවා එහෙම කරලා ආය නැවත විසි පස්වතාවක් කෝටලා කේතුජින්න කීහල කෙලවර විශ්කම්භය මිනිමීට සීයක්ක් වන පැත්තේ කටමටට මෙෙන් කෙටුම් කූර ෝ සමේෂන් හැන්දක් භාවිතා කරලා. සමතලා කර ගන්නව ඇතක කට මට්ටම් කරගන්නවා ඉට පස්සෙේ අපි කරන්නේ මේ කේතු දිින්නකය කරකවමින් ඉහලට ඔසවනවා. අර අතින් අල්ලන්න තියෙන කොටස් දෙකෙන් අල්ලගෙන පාල දෙකයි වත් කරගෙන මේක සෙමෙන් කරකාවමින් ඉහලට ඔසවනවා එහෙම ඔසවලා අපි කේතු දින්නකේ අනිප පත්ත හරවලා කොක්‍රට් මිශ්‍රණය ලඟගම නැත තියවා බේස්ලට්මතම තියෙනවා. හිට පස්සේ අපි බලනවා දැන්ි පුරවාග නිපු කොක්‍රට් මිශ්‍රණය දැන් යම්කිසිට උසමටමක් අඩුවෙලා තියෙනවා කේතුජින්නක ඉහල කෙලවරෙයි අපි ඉතියාගන්නවා කෙටුම් කූර මේ පේනාකාරයට මෙහෙම තියාගෙන ඉට පස්ස අපි බලනවා කොන්ක්‍රීට් මිශ්‍රණය මුදුනට සාමාන්‍යයෙන් කොච්චර බැස්මක් තියනවොද කියල කියැෙනේ ටැම්පින් රොඩ්ඩ මට්ටම ඉඳලා කොච්චර උසක් කොක්‍රට් මිස්්‍රණය පහත් වෙලා ද නැත්තම් බැහැලද කියලා එතකොට ඒක බලන්නේ මේ මිනුම් පටි ආධාර කරගෙන අන්නේ බැස්මට අපි කියනවා කොන්ක්‍රට් මිස්්‍රනයේ බැස්ම නැත්තම් බැහුම කියලා එතකොට මේ අඩුවවෙච්ච ප්‍රමාණය මත අපි තීරණය කරවා මේ මිශ්‍රණයේ මොන වගේ දේවල්වටද අප පාවිච්චි කරන්න එකට සාමාන්‍යයෙන් මේ වගේ බැස්මවල් ආකාර තුනකට අපිට දකින ලැබෙනවා ශ ස්ලම්ප එකල ස්ලම්ප එක ත ත ලම්ප එක කියලා ආකාර තුනකට අපිට දකින්න ලැබෙනවා එතකොට අපිට සාමාන්‍යයෙන් මේ බැස්ම මත තමයි අප වැඩකිරීම හැකියාව තීරණය කරන්නේ තවර අපි බැස් මේ උස මිනිමීටර් බිඳුවත් විසි පහත් අතරනම් ඒ වැඩකිරීම හැකයා විතා අඩු ි්‍රණයක්ක දිරිර සලකනවා ඉල්ළංගර බැස් මේ උස විසි පහත් පනහත් අතරනං සාමාන්‍ය වැඩකිරීම හැකාව අඩු මට්ට මේ මිශ්‍රණයක් ඉවිදිර සලකනවා ල්ළංගට බැස්ම උස මිනිමිට පනහත් සිය අතරනං එකක සාමාන මටම වැඩිීම හැකයාාව ඇති කක්‍රට මිටණනයක් රිර සලනවා ඉට පස්සේ බැස්ේ උස සියත් එක සහත් පහ මිි ප්‍රමාණක පවති ොනා එකක හල වැඩකිරීමේ හැකියාවක් පවතින මිශ්‍රණයක්ක ර සලකනවා තවට බැස් මේ උස න කඩාාවවැටීමකට ලක් වෙලා නං මේක ඉතා ඉහල පැරගිරීමි හැකයාකට ඇති මිශ්‍රණයක් ර සමයි සලකාන්න එතකොඩ අපි සාමාන්‍යෙන් මෙහිී පාවිච්චි කරන්නේ අගේ සියත් එකසි ඇැත්ත පත් අතර අගයක් සහිත උසක් සහිත කොන්ගට් මිස්ශ්‍රණයක් අපි සාමාන්‍යෙන් අපේ වැඩවලල්ට යොදා ගන්නවා නමුත් වැැකිරීමේදී කොක්‍රරිට්වල්ට ඉ ිනේරුවර සින් නිදේශ කරලා ආකාළන්ද්‍රවේ යුදනවා තොර කොන්ක්‍රටවල ගුණු ෙනස්සෙනවා ඒ මත අපි කටයුතු කරනකොට මේ කියන තත්ත්වයන් වෙනස්සෙලා ඉංජිනේරුවරයාගේ නියමය පරිදි අපි මේකෙද කොක්‍රට් පාච්චි කරන්න පුුවන්ගෙනවා තෝට ඔ එ්ිකතම අපිට බැහුම් පරිීක්ෂාව සම්බන්ධව විශේෂයෙන් කතා කරන්න තියෙන්නේ එහමනම් අපි බැහුම් පරික්ෂාව මෙතනින් නවත්තරවා අපි ඉදිරිදිනකදී තවත් විශේෂ මාතෘකාවක් එෙක්ක සම්බන්ධයමු එතෙක් ඔබට ආයිබුවන්.